හදිසි විදුලිය ගන්න මාසෙකට කෝටි 600ක් වෙන් වෙනවා. ගත්තත් නැතත් ගෙවීම් අනිවාර්යයි. අඩු වියදම් බලාගාර නොහැදීමේ විපාකේ තමයි මේ විඳින්නේ. ඊයේත් අපි කිව්වා මේ කතාව. කියන්නේ හදිසි විදුලි මිලදී ගැනීම සඳහා, කියන්නේ ඉමර්ජන්සි පවර් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබෙනවා. එතකොට ඇඹිලි පිටියේ ඒස් පවර් එකට බලාගාර දෙකෙන් මෙගවට් 120ක් මිලට ගත්තොත් මාසෙකට ඒ සඳහා රුපියල් කෝටි 600කට අධික මුදලක් වැය වෙනවා කියලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ සඳහන් කරනවා. මේ අදාළ ගිවිසුම් ගතවීමට නියමිත පුද්ගලික බලාගාර දෙකෙන් විදුලිය මිලට ගත්තත් ඊට පස්සේ සමනල වැවෙන් වතුර ටික ඇවිල්ලා ඉවරලා නෑ අපිට ඒකෙන් හදන්න ඕනේ නෑ සමනලේට වැස්සන්නේ දැන් හරි ප්‍රශ්නයක් නෑ කියලා කිව්වත් අනිවාර්යෙන් ගිවිසුම ප්‍රකාරව ඉදිරි මාස 6ක කාලේ ලංකා විදුලි බල මණ්ඩලය මේ බලාගාරවලට මුදල් ගෙවන්න ඕන. කියන්නේ අපි දන්නවා ඔක්තෝබර් මාසෙන් පස්සේ වහිනවා කියලා. නමුත් අනිවාර්යයෙන්ම ගිවිසුම් ගත වුණොතින් මාස 6ට ගෙවන්න වෙනවා. කොමුණත් මහජන උපයෝගිතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායක මහතා 2022 පෙබරවාරි විශේෂ ප්‍රකාශයක් කළා. කිව්වා 2015 ඉඳලා 2020 දක්වා කාලේ හදිසි විදුලි මිලදී ගැනීම 16 වතාවක් ලංකා විදුලි බල මණ්ඩලය ගන්න උත්සාහ කළා තිබුණා. නමුත් ඊට අවසර නොදීම නිසා රුපියල් කෝටි 57,100ක මුදලක් රටට ඉතිරි වුණා කියලා. මේ වන විට සමනල වැව ඇතුළු බලාගාර ආශ්‍රිත ජලාශ සිඳී යාම නිසා දකුණු පළාතට සහ රටේ අඛණ්ඩ විදුලි සැපයීමට හදිසි මිලදී ගැනීම සිදු කරන්න වෙනවා කියන එක තමයි කියන්නේ. ඉතින් මේ හරි වෙලාවට බලාගාර හැදුවේ නැහැ. හරි වෙලාවට අඩු වියදම් පිරිවැය බලාගාර සම්බන්ධයෙන් හිතුවේ නැහැ. ඒකේ ප්‍රතිඵල රටක් විදිහට භුක්ති විඳිනවා. කියන්නේ වැඩි මිලට විදුලි ගත්තත් නැතත් මාස 6ක් යනකම් ගෙවන්න වෙනවා. දැන් මේවා එහෙම වෙන්නේ නැහැ මේ ගිවිසුම් අපිට හිතකර විදිහට ගහ ගන්නවා කියලා තමයි කිව්වේ. නමුත් එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි මේ කතා එක්ක කියන්න තියෙන්නේ. ඉතින් හිමිකරුවෝ දන්නවා එන්නේ මේකටයි අසරණව වෙනවා. එතකොට කරන්න දෙයක් නැති වෙනවා කියලා. ඒවත් එක තමයි මේ තත්ත්වයන් නැති වෙනවා කියලා කියන්න තියෙන්නේ. අද කතාව ඔන්න ඔතනින් අවසන් කරනවා. මොකද හදිසි මිලදී ගැනීම වල විපාකයේ සහ ඒවායේ ප්‍රතිඵල ඒ වගේ වියදම අවසානයේ විදුලි බිලට එකතු වෙනවා. විදුලි බලවන්ලේ පාඩු ලබනවා කියනවා, අපිට කරගන්න බැරනවා කියනවා. ඊළඟ සංශෝධනයේදීත් විදුලි බිල වැඩි කරන්න වෙයි කියලා කියන්න පුළුවන් සමහර විට.